තිසරගෙන මේ දවස්වල වැඩිපුර කතා වෙනවානේ. නවසීලන්තයේ පෙන්නපු වැඩ නිසා තමයි මේ විදිහට තිසරගෙන වැඩිපුර කතා වෙන්නේ. අපි අද කතා කරන්නේ මීට අවුරුදු 10කට විතර කලින්, ඒ කියන්නේ 2009 දෙසැම්බර් 24 වෙනිදා තිසර ජාත්‍යන්තර පිටියේ පළමු තරගයට ක්‍රීඩා කරපු දවස ගැන. තරගෙ තින්නේ ඉන්දියා කණ්ඩායමත් ශ්‍රී ලංකා කණ්ඩායමත් අතර කල්කටාවල. කාසිවාසි දිනාගන් ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර තීරණය කරන්නේ මුලින් පන්දුවට පහර දෙන අවස්ථාව ලබා ගන්න. මේ තරගයේ සටහන් වෙන්නේ 2935 වෙනි ජාත්‍යන්තර එක් දින තරගයේ විදිහට. ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරන්නේ උපුල් තරගයක ටීම් දිල්ෂාන්. දිල්ෂාන් ලකුණු 9කට දෙවී යද්දී තරඟ ලකුණු 118ක සුපිරි ශතකයක් ලබා ගන්න සමත් වෙනවා. අංක 3 ප්‍රතිකරව විදිහට එන සනත් ලකුණු 15කට දෙවී යද්දී නායක සංග තරගයක එකතු වෙලා ශතක සම්බන්ධතාවයක් පවත්වන්න සමත් වෙනවා. සංග තරගයේ ලකුණු 60ක් ගන්න සමත් වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු ප්‍රමාණය ලකුණු 234ක් වෙද්දී තරඟ පිටියෙන් ඉවත් වෙනවා. ඒ වෙද්දී අනිත් අන්තයේ ඉන්නේ මහේල. මහේලට එකතු වෙන්නේ කෝඩුකාර තිසර. තිසරත් මහේලත් අතරේ පස්වෙනි කඩුලට ලකුණු 37ක සබත්තාවක් ඇති වෙනවා. මේ ලකුණු 37න් ලකුණු 31ක්ම ගන්න තිසර. ඒ 6 පහරක් 4 පහර 4ක් එක්ක පන්දු 14කට විතරක් මුහුණ දීලා. තිසරගේ පළවෙනි ඉනිම නිමා වෙන්නේ නේරා යවන පන්දුවකට රවින්ද්‍ර ජඩේජා උඩ පන්දුවක් අරගෙන. තිසරට පස්සේ පිටියට එන සමරවීරත් කණ්ඩම්බිත් එක්ක එකතු වෙලා ශ්‍රී ලංකාව පන්දු අර 50කදී ලකුණු 315ක් ගන්නේ කඩලු 5ක් විතරක් අහිමි කරගෙන. ලකුණු 316 ඉලක්කයක් හඹා යන්නේ ඉන්දියා කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරුව වෙන්නේ සචින් තෙන්ඩුල්කායක විරේන්ද්‍ර ශෙවක්. මේ ප්‍රබලව දෙන්නට එරෙහිව මුල්ම පන්දුවාරේ යවන්න සංග පන්දුව බාර දෙන්නේ තිසරට. කොහොම වුණත් තිසර ඒ තරගයේ පන්දු යවන්නෙක් විදිහට නම් කඩුලක් ලබා ගන්න සමත් වෙන්නේ නැහැ. තරගයේ ඉලක්කය පන්දු 11ක් ඉදිරියට තියද්දී හඹා යන්න ඉන්දියා කණ්ඩායම සමත් වෙනවා. එදා ඉන්දියාව ජයග්‍රහණයේ නියම වෙන්නේ විරාට් කෝලි එක්ක ගෞතම් ගම්භීර්. ගම්භීර් ලකුණු 150ක් රදවි ලබා ගනිද්දී කෝලි ලකුණු 107ක් ලබා ගන්න සමත් වෙනවා. ඉන්දියාවේ දෙවියන්නේ කඩලු 3ක් විතරයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්න බවට පත් වෙන සුරංග ලක්මාල් ලකුණු 55කට කඩලු 2ක් දවා ගනිද්දී රන්දීව් 1 කඩලුක් ලබා ගන්න සමත් වෙනවා. කොඩුකාර තිසර පන්දුවාර 9ක් අවල ලකුණු 66කට කඩලු ගන්න සමත් වෙන්නේ නැහැ. තරගයේ වීරයා සම්මානීය හිමිනේ ගෞතම් ගාම්බීර්ට ප්‍රතිකරුව සුපිරි දක්ෂතාව පෙන්වපු මේ තරගයේ කණ්ඩායම් දෙක එකතුව ලකුණු 632ක් ලබාගෙන තිබුණේ කඩලු 9ක් විතරක් කණ්ඩායම් දෙකේ එකතුව විදිහට බිඳ වැටෙද්දී. එදා තිසරට අමතක නොවන දවසක්. පරාජිකින් ආරම්භ වුණාට ඊට අවුරුදු 5කට පස්සේ තිසරගේ ඉන්දියාවට එරෙහිවම කවදාවත් අමතක නොවන ජයග්‍රහී සලකුණක් තියන්න සමත් වෙනවා. ඔයාලට කියන්න පුළුවන් දේ මොහොත මොකක්ද කියලා. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.